තරුණ ශ්‍රමය රටේ සංවර්ධනය සඳහා යොදා ගන්න නම් ඒ තරුණ ශ්‍රමය බොහොම නිවැරදිව කළමනාකරණය කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් ලංකාවේ පළවෙනි වරට ජාතික තරුණ ප්‍රතිපත්තියක් නිකුත් වෙලා තියෙනවා ක්‍රියාත්මක වෙන්න සූදානමින් තියෙනවා. අපි ඒ ගැන තමයි අද දවසේ ඔබ දැනුවත් කරන්න සූදානමින් ඉන්නේ. ඒ වෙනුවෙන් අපි අපේ මැදිරියට ආරාධනා කරා නීතිඥ ලලිත් පියුම් පෙරේරා සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රී ලංකා යුත්. ඔබ තමයි බොහොම ගෞරවනීය අයබන් කියලා පිළිගන්න. අයබන් වියංක. හොඳයි. මොකද මේ ජාතික තරුණ ප්‍රතිපත්තිය මේක මම හිතන්නේ ලංකාවේ ප්‍රථම වරට සිද්ධ වෙන කාරණාවක්. අපි හඳුනනවා. බියංක ජාතික තරුණ ප්‍රතිපත්තියක් ලංකාවට ඇත්තටම හඳුන්වා දෙන මේ පළවෙනි වතාවට. ලෝකයේ රටවල් ගත්තොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලියාපදිංචි රටවල් 193ක ප්‍රමාණයෙන් රටවල් 100ක පමණ ජාතික තරුණ ප්‍රතිපත්තියක් තිබෙනවා. දැන් අපේ කලාපය ගත්තත් බියංක අෆ්ගනිස්තානයෙන් පටන් අරගෙන මාලදිවයින දක්වා මේ කලාපයේ ජාතික තරුණ ප්‍රතිපත්තියක් නොමැති එකම රට ශ්‍රී ලංකාවයි. මං කියන්නේ ඒ නිසා අපි කලබල විය යුතු නැහැ. නමුත් අපි දන්නවා බියංක අපේ රටේ තරුණ ඉතිහාසය ගැන විශේෂයෙන්ම කතා කරනකොට මේ රටේ පහුගිය අවුරුදු 40ක කාලයේදී පසුගිය දශක 4 පුරාවට තරුණයා කරනකොටගෙන දකුණේ කැරලි දෙකක් ඒ වගේම උතුරේ සිවිල් යුද්ධයක් පැන නැගුණු රටක් මේ. ඉතින් එවැනි රටක මේ විදිහට තරුණ ප්‍රතිපත්තියක් නොමැති වීම යම් කිසි ආකාරයකට ප්‍රශ්නකාරී. නමුත් පසුගිය කාලයේදී විශේෂයෙන්ම ඔබට මතක ඇති සමහර වෙලාවට ඔබ කියවලා ඇති 1990ේදී එවකට හිටපු ජනාධිපතිතුමන් මේ 88-89 කාලයේදී පැවති කලබල විශේෂයෙන්ම තරුණ කැරල්ලෙන් පසුව මේ සම්බන්ධයෙන් විමසුම් කිරීමට සහ නිර්දේශ ලබා දීමට 1990ේදී ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරුණු ලැබුවා. එහෙන් නොයෙකුත් පාය මාර්ගෙන් ලබා දුන්න තරුණ ප්‍රජාව කොහොමද රටේ සංවර්ධනයට ගොනුගත කරන්නේ කියලා. නමුත් අපේ රටේ අභාග්‍යයකට යම්කිසි හේතුවකට පසුගිය කාලයේ පුරාවටම අපිට පුළුවන්කමක් ලැබුණේ නැහැ මේ ජාතික තරුණ ප්‍රතිපත්තිය සත්‍යයක් යථාර්ථයක් බවට පත් කිරීමට. නමුත් ඇත්තටම අපි සතුටට පත් වෙන්න ඕනේ මේ රටේ අනාගතය වෙනුවෙන්. ඔබ දන්නවා අතිගරු ජනාධිපතිතුමන් මහින්ද චින්තන ඉදිරි දැක්මේදී ප්‍රකාශ කරලා තියෙනවා මේ ගෙවෙන 21 වෙනි සියවස මේ රටේ තරුණයේ සියවසයි කියලා. ඒ අනුව මේ තරුණයාගේ ගමන ඉදිරියට යාමට අවශ්‍ය කරන අඩිතාලම තමයි මේ ජාතික තරුණ ප්‍රතිපත්තිය තුළ නිර්මාණය වෙන්නේ. මේ වෙනුවෙන් බියංක විශේෂයෙන් පැවසිය යුතුයි ඇයි ජාතික තරුණ ප්‍රතිපත්තියක අවශ්‍යතාවය. අපි දන්නවා අපි නිවසක් නිර්මාණය කරනකොට ඒට යම්කිසි අපි කියන ෆවුන්ඩේෂන් එකක් අත්තිවාරමක් අඩිතාලමක් දමනවා. අපි මොහොතක නැවක් යනකොට මාලිමාවක් අනුව ඒ දිශාව තීරණය කරනවා කොහොමද යන්නේ කියලා. මේ ආකාරයටම යම්කිසි රටක තරුණ ප්‍රජාවක් ඉදිරියට යන ගමනේදී ඔවුන් යා යුතු මාවත සහ ඔවුන් යා යුතු දිශාව තීරණය කරන නිර්ණායකයේ තමයි මේ ජාතික තරුණ ප්‍රතිපත්තිය. නිසා මා හිතන්නේ මේ වෙනකොට මේ 20-14 තරුණ්‍ය අපි ජාතික තරුණ සේවා සභාව විදිහට අපේ ගරු ඇමතිතුමන් ඩලසලහපෙරුම් ඇමතිතුමන් මේ වසර නම් කරලා තිබෙන්නේ 20-14 තරුණ කැරැල්ල ලෙස. මොකද මේ රටේ තරුණ්‍ය ඉතිහාසය ගැන කතා කරන කිසිදු කෙනෙකුට මේ 2014 මේ තරුණ ප්‍රතිපත්තිය අපේ රටේ තරුණ්‍ය අතරට අතිගරු ජනාධිපතිතුමා විසින් ලබා දෙන්නේ මේ වැලන්ටයින් දවසේදී. ඒ කියන්නේ පෙම්වතුන්ගේ දිනය විශේෂයෙන්ම මා ප්‍රකාශ කළ යුතුයි. මොකද තරුණයන් නිරන්තරයෙන් තරුණ පෙම්වතුන් ගැන කතා කරන දිනේදී තරුණ තරුණියන් වෙනුවෙන් මේ රටේ ජනනායකයා විදිහට අතිගරු ජනාධිපතිතුමා විසින් මේ රටේ තරුණ්‍යයට සුගද්දාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මේ රටේ සිව්කණෙන් පැමිණෙන සිංහල දමිළ මුස්ලිම් බර්ගර් සෑම ජාතියක්ම සෑම සමාජ පරාසයක්ම නියෝජනය වෙන තරුණ කොටස් පැමිණ ඔවුන් අතට මේ තරුණ ලියවිල්ල තරුණ ප්‍රතිපත්තිය ලබා දීමට සියලුම කටයුතු බියංකා මේ වෙනකොට සූදානම් කරලා තිබෙනවා. එතකොට මේ ජාතික තරුණ ප්‍රතිපත්තිය සකස් කිරීමේදී මේ සඳහා කරුණු එකතු කරගත්ත විදිහත් අපි අනිවාර්යෙන් දැනගන්න කැමතියි. ඔව් බියංකා ඇත්තට මේක ඉතාමත්ම හොඳ කාරණයක්. මොකද මේ
දෙදස් දහයේදී මහමැතිවරණයෙන් පස්සේ අපි දන්නවා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය ලෙස අලුත් අමාත්‍යංශයක් ලංකාවේ බිහි වුණා. ඒ අමාත්‍ය ධුරයේ දරසල්හප්පිරම මැතිතුමාට ලැබුණා. ඒ තුල මේ ගෙවෙන 2015 දක්වා මාර්ග සිතීමේ අපි කියනවා යම්කිසි අමාත්‍යංශයකට එහෙම යම්කිසි ආයතනයකට රෝඩ් මැප් එකක් තියෙනවා. ඒතකොට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ ලෙස ඒ මාර්ග සිතීමේ ප්‍රධානතම තැනක් දුන් දෙයක් තමයි මේ ජාතික තරුණ ප්‍රතිපත්තිය නිර්මාණය කිරීම. එතකොට අපේ ඇමතිතුමාගේ ඒ අනුශාසකත්වයෙන් විශේෂයෙන්ම ලංකාවේ තරුණ කටයුතු සම්බන්ධ දැනුම තිබෙන විදග්ධ අනුශාසක මණ්ඩලයක් 23 දෙනෙකුගෙන් සමන්විත පත් කෙරුණ ලැබුණා. මේ සුවිශේෂත්වය මේ 23 දෙනාගෙන් වැඩි ප්‍රමාණයක් මේ වෙනකොටත් තරුණ වයසේ සිට තරුණ තරුණියන් තමයි මේ අනුශාසකවරුන් ලෙස ඉදිරියට පැමිණෙන තරුණ ක්‍රියාකාරකෙන්. ඔවුන් යෞවන සමාජ ව්‍යාපාර වෙන්න පුළුවන්, ඔවුන් සිවිල් සංවිධානවල ක්‍රියාකාරකෙන් වෙන්න පුළුවන්. ඉතින් ඔවුන්ගේ මතයේ තමයි මේ තරුණ ප්‍රතිපත්තිය ලෙස ඉදිරියට ගෙනල්ලා තිබෙන්නේ. සහ පහුගිය අවුරුදු 3ක කාලය පුරාවටම මේ සම්බන්ධයෙන් ඉතාමත්ම පාරදෘශ්‍ය විධිමත් සහ මේ ඉතාමත් නිවැරදි තාක්ෂණානුකූල ලෙසයි මේ ලියවිල්ල ලියවෙන්නේ. විශේෂයෙන්ම මෙහි තාක්ෂණික කාරණා අපේ රටේ විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය ශාන්ත අබේසිංහයන් ප්‍රමුඛ විද්වත් මඩුල්ලක් විසින් නිර්මාණය කළේ. නමුත් මේ රටේ තරුණයින්ගේ විශේෂයෙන් ගම්මට්ටමට ගිහිල්ලා ගම්මට්ටමේ තරුණ සංධවනී ඇති කරලා ඔවුන් අතර සාකච්ඡා ඇති කරලා ඔවුන් ගෙන් පෙරීගෙන මතය මේ තරුණ ප්‍රතිපත්තියට ගෙනීමට අපි මේ ක්‍රියාත්මක වුණ විශේෂම ජාතික තරුණ සේවා සභාව, එහෙම නැත්නම් ඔබ පැවසූ පරිදි ශ්‍රී ලංකා යූත් ලෙස අපිට පුළුවන්කම ලැබුණා. ඒ නිසා මෙවර මේ තරුණ ප්‍රතිපත්තියේ සුවිශේෂත්වය අපි අර ඉංග්‍රීසියෙන් කියනවා බොටම්ස් අප් අප්‍රෝච් එකක් කියලා. කියන්නේ පල්ලෙහා සිට උඩට යන විලාසයක් සහ ප්‍රතිපත්තියක් අනුව තමයි මේ ජාතික යෞවන ප්‍රතිපත්තිය නිර්මාණය වෙන්නේ. ඒ තුළ ගමේ තාරුණ්‍යේ මතය ජාතික ලියවිල්ලකට ගෙන එන ප්‍රමුඛතම අවස්ථාවක් විදිහට මා හිතන මා නම් කරන්නට කැමති මේ ජාතික තරුණ ප්‍රතිපත්තිය නිර්මාණය කිරීම සහ මේ රටේ ඉතිහාසයේ සුවිශේෂී වර්ෂයක් බියංකා 2014 කියන්නේ අපි ඉංග්‍රීසියෙන් 2014 යුත් රෙවලියුෂන් කියලා හඳුන්වලා දීලා තියෙන්නේ. සිංහලට එනකොට විප්ලවයක් නොවියේ කැරැල්ලක් ලෙස නම් කරලා තිබෙනවා. මොකද ලබන මැයි මාසයේදී මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට සහ මේ ආසියානු කරේ ඉතිහාසයේ පළවෙනි වතාවට ලෝක තරුණ සමුළුවක් ලංකාවේ පැවැත්වෙනවා. ඉතින් ඊටත් පූර්ව ගාමීව මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ තරුණ ප්‍රතිපත්තිය තරුණ තරුණියන්ගේ දෝතට ලබා දීමට පුළුවන්කම ලැබීම මා හිතන්නේ මේ රටේ තරුණ ක්‍රියාකාරීන් විශේෂයෙන්ම මේ තරුණයා ඉදිරියටගෙන තරුණයාගේ කරපිටින් පමණක් මේ රට ගොඩනැගිය හැකියි කියන මතයේ සිටින මිනිසුන්ට විශාල ශක්තියක් වුණා කියලා. අනෙක් කාරණය බියංකමා ප්‍රකාශ කළ යුතුයි අනිවාර්යයෙන්ම මේ ලියවිල්ල නිර්මාණය කිරීමේදී මේ ජාතික තරුණ සේවා සභාවේ ලියවිල්ලක්, එහෙම නැත්නම් යෞවන සමාජ සම්මේලනය, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය, එහෙම නැත්නම් දලසලහප්පිරුම ඇමතිතුමාගේ ලියවිල්ලක්, ලලිත් පියුම් පෙරේරාගේ ලියවිල්ලක් මෙලෙස නොවේ. මෙය අපි මේ රටේ සියලුම දේශපාලන පක්ෂවල මතය විමසා සිටියා. මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන, පළාත් සභා නියෝජනය කරන, ගම්මට්ටමේ ප්‍රාදේශ සභා නියෝජනය කරන, මේ ප්‍රතිපත්ති සම්පාදනය කරන සියලුම දෙනාගේ, ඒ වගේම සමාජ ක්‍රියාදරයන්, ස්වේච්ඡා සංවිධාන, මේ සියලුම දෙනාගේ මතය විමසා සිටියා. බොහෝ දෙනා ඒ වෙනුවෙන් ධනාත්මක ප්‍රතිචාර දැක්වුවා. සමහරු සෑම කාර්යයකදීම එදහා ඍණාත්මක බැලුවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී වුණත් මේ සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කරන්නට, අනාගතයට ගැළපෙන පරිදි අදහස් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. අවසාන වශයෙන් මීට සති දෙකකට ප්‍රථමයෙන් බියංක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුණ ලියවිල්ල කැබිනට් මණ්ඩලයේත් සංශෝධන සහිතව මේ වෙනකොට අපේ රටේ තාරුණ්‍යයට බාර දීමට ජාතික තරුණ ප්‍රතිපත්තිය ලෙස නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ඔබතුමා දකින විදිහට මෙවැනි ප්‍රතිපත්තියක් අපේ රට අවශ්‍ය වන්නේ ඇයි?
මා මුලින් පැවසු ලෙසම බියංක මොකද නැත්නම් වෙන්නේ අර අර ගාල කඩාගත් මේ හරක් රංචුවක් වගේ තමයි යන්නේ යන්න ඔය යන්නන් වාලේ යනවා ඔහේ යනවා ඉබාගතේ යනවා මිසක් තාරුණ්‍යයට යා යුතු මග හසර කියා දෙන වැඩපිළිවෙලක් පසුගිය කාලයේදී නිර්මාණය වෙලා තිබෙන්නේ නැහැ මම ඒකෙන් මේ කාඩ් කිසිදු කෙනෙකුට මේ මේ අපේ රටේ මීට ප්‍රතිමින් සිටිය නිල්කොල රතු කහ ආණ්ඩුවලට ඇඟිල්ල දික් කරන්නවත් කිසිදු අයෙකුට ඒ සම්බන්ධයෙන් දෝෂාරෝපණයක් කරන්නටවත් යෝජනා කරනවත් නොවේ නමුත් දෛවයේ අභාග්‍යයකට මා කියන්නේ මේ එය කළ නොහැකි වුණා නොයෙකුත් කාරණා මේ උඩ මේට හේතුභූත වන්න ඇති නමුත් අවසාන වශයෙන් මා කියන්නේ අපි සුභවාදීව බැලුවොත් අවසාන වශයෙන් 2014දී මේ වැලන්ටයින් දිනේදී පෙම්වතුන්ගේ දිනේදී මේ ලියවිල්ල නියමාකාරයෙන් නිර්මිතව මේ රටේ තාරුණ්‍ය ලබා දීමට සූදානම් වෙලා තිබෙනවා සහ මේ තුල තාරුණ්‍ය සම්පතක් ලෙස යොදාගෙන අපි දන්නවා බියංක අපේ රටේ හැමදාම තරුණයාට වැරදුනේ තරුණයා ගැටලුවක් ලෙස විසඳුම් ලබා දිය යුතු ගැටලුවක් ලෙස බොහෝ වෙලාවට වැඩ හිටියා පූර්ව නිගමනයක සිටීම නිසා එයින් ඔබට ගිහිල්ලා තරුණයා රිසෝස් එකක් ලෙස එහෙම නැත්නම් සම්පතක් ලෙස සිතන මානසිකත්වයක් ඇති කිරීමේ මූලික ලියවිල්ල ලෙස අපිට මේ තරුණ ප්‍රතිපත්තිය ගැන හඳුන්වා දෙන්න පුළුවන් සහ මේ රටේ නීතිය බවට පත් වෙනවා. එතකොට මේ රටේ ඔබ වැනි ජනමාධ්‍යවේදීන් වෙන්න පුළුවන් නොයෙකුත් ජනමාධ්‍ය සංවිධාන මොන කාරණේ තාරුණ්‍ය සම්බන්ධ කරගෙන කළත් ඔවුන් බැඳී සිටිනවා මේ ලියවිල්ල අනුව ක්‍රියාත්මක උදාහරණයක් විදිහට නොයෙකුත් අපි කියමුකෝ කම්පියුටර් පාඨමාලා උගන්වන වැඩසටහන් තියෙන්න පුළුවන්. ඒවටත් මේ අදාළ විශ්වවිද්‍යාලවල තරුණයාගෙන ගනුදෙනු කිරීම එහෙම නැත්නම් දැන් ස්වර්ණවාහිනිය මාධ්‍යාලය තුළින් තරුණයා සම්බන්ධ කරගෙන නොයේකුත් වැඩසටහන් යනවා ඉතාමත්ම හොඳයි නමුත් මේ තුළ අපි මම මේකින් කියන්නේ නැහැ මේ පාලනයක් කිරීමට යත්න දරනවා කියලා නමුත් ප්‍රමිතියක් ලබා දීමට ඒ කියන්නේ රාජ්‍යංශීත් රාජ්‍ය නොවනංශීත් සෑම තරාතිරමකටම එබී ගිහිල්ලා සහ තරුණයා මැද ලක්ෂය කරලා මේ සෑම දෙයකම මේ තුලින් මේ තරුණ ප්‍රතිපත්තියන් යෝජනා කරලා තිබෙනවා අපේ රටට තරුණ කොමිසමක් ලබා දීමට. හැබැයි මේ තරුණ කොමිසම නියෝජනය කරන්නේ දැන් මේ වයසට යන තට්ටේ පෑදෙමින් සිටින මං වගේ සභාපතිවරු හරි එහෙමයි නෝවේ. ඇත්තටම තරුණ වයසෙන් නායකින් ලෙස ඉදිරියට පැමිණලා සිටින අපේ රටේ තරුණ පාර්ලිමේන්තුවේ අගමැතිවරයා එහෙම නැත්නම් යවුන සමය සම්මේලනයේ ලේකම්. මම කැමතියි ඔබ මේ ගැන යමක් කියනවා නම් අපිට. ඔව් මේ මේ බියංකෝ අපි කරන මේ වැඩසටහන් වලින් ගොඩනැගිලා තියෙන මොකද තරුණයා ගැන කතා කරනකොට තරුණ සංවර්ධනය ගැන කතා කරනකොට එක කාරණයක් ගැන නෙවෙයි මොකද තරුණයා සම්බන්ධයෙන් සමහර වෙලාවට තරුණයා භෞතික වශයෙන් අධ්‍යාපනික වශයෙන් දියුණුවටපත් කරනකොට ඔහු සාරධර්ම වශයෙන් ඔහු ගිලිහිලා යන්න පුළුවන් ඒ වගේම ඔහුගේ පෞරුෂ සංවර්ධනය මේ සියල්ල ගැන අපි කතා කරන්නේ තරුණයාගේ පරිපූර්ණ සංවර්ධනය ඒ නිසා මේ 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 ලියවිල්ල ජාතික තරුණ ප්‍රතිපත්තිය තරුණයා පරිපූර්ණ වශයෙන් සංවර්ධනය කරන ලියවිල්ලක් විදිහටයි ගොඩනැගෙන්නේ මේ විශේෂම ඔහුගේ සෞන්දර්ය හැකියාවන් ඔහුගේ ක්‍රීඩා කුසලතාවයන් ඒ වගේම තරුණයාට තිබෙන සෞඛ්‍ය ගැටලු මේ සියල්ල සම්බන්ධයෙන් විධිමත් ලෙස විවරණය කරමින් ඔවුන්ගේ අදහස් ලබා ගැනීමෙන් සහ එයට යෝජනා ඉදිරිපත් කරමින් සහ නිවැරදි වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම මේ ජාතික තරුණ ප්‍රතිපත්තියෙන් කරලා තිබුණා. ඉතින් මා හිතනවා ඒ තුළ අපේ තරුණයාට දැන් නිවැරදි මඟ පෙන්වන පහන් තාරකාවක් මේ වැලන්ටයින් දිනයේදී දැක ගැනීමට පුළුවන්. මා හිතන්නේ අපේ රටේ තාරුණ්‍ය ඒ ගැන සතුටටපත් වෙන්න ඕනේ. මේ රටේ මිලියන 5.6ක් අපි කියනවා මේ අධ්‍යාත්මික තරුණ පාරිතෝෂිකයක් තියෙන්නේ අපේ රටේ යූත් බෝනස් එකක් තිබෙන. ඉතින් එවැනි කාලයක අපේ රටේ වර්තමාන තරුණ සතුටටපත් විය යුතුයි කියලා මම හිතන්නේ මෙවැනි තත්වයකට ඒමට පුළුවන්කම ලැබීම සම්බන්ධයෙන්
හොඳයි ඒ වගේම දැන් අපිට තවත් රූප රාමණන් තියෙනවා අපිට හරි එතකොට දැන් මේ ලලිත් මහත්මයා මේ ජාතික තරුණ ප්‍රතිපත්තිය හරහා ආමන්ත්‍රණය කරන වර්තමානයේ තරුණයන් ගැන ඔවුන් මුහුණ දෙන ගැටලු මොන වගේ දේවල්ද ඔබයන්ක ඇත්තට දැන් අපි තරුණ්‍ය විදියට ගත්තාම මේ ජාතික තරුණ ප්‍රතිපත්ති ඉතා නිවැරදිව කොටස් කරලා දක්වලා තිබෙනවා අපේ රටේ නාගරික තරුණ්‍ය ඒ වගේම යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර තරුණයා ලෙස ඔවුන් මුහුණ පාන ගැටලු ඒ වගේම තරුණියන් ලෙස ඔවුන් මුහුණ දෙන ගැටලු ඒ වගේම උසස් අධ්‍යාපන වරප්‍රසාද නොලබන තරුණ පිරිස් ඒ වගේම මත්ද්‍රව්‍ය වලට යොමු වෙලා තිබෙන තරුණ පිරිස් මේ සියලුම දෙනා ගැන මනා විශ්ලේෂණයක් මේ තරුණ ප්‍රතිපත්තිය නිර්මාණය කිරීමේදී වෙලා තිබෙනවා. ඒ අනුව මේවැනි ප්‍රධාන කාරණා නවයක් සම්බන්ධයෙන් ප්‍රධාන ලියවිලි නවයක් මුලින්ම නිර්මාණය කිරීමත් වුණා. ඒ අනුව තමයි තරුණ ප්‍රතිපත්තිය ඉදිරියට එන්නේ. ඉතින් උදාහරණයක් විදිහට දැන් අපි දන්නවා මේ රටේ තරුණයා මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් අධ්‍යාපන වරප්‍රසාද අපේ රටේ අපි ගත්තොත් උසස් අධ්‍යාපනය ලබන තරුණයාට විශ්වවිද්‍යාලවල පැමිණීමට තිබෙන ඉඩකඩ විශාල වශයෙන් ඇහිරී තිබෙනවා මොකද අපි උසස් පෙළ සමත් වුණත් ඉතාමත් සීමිත ප්‍රමාණයකට තමයි විශ්වවිද්‍යාලවලට පැමිණීමට අවස්ථාව ලැබී තිබෙන්නේ මේ ආදී කාරණා ගැන ඒ වෙනුවෙන් ගත යුතු වැඩපිළිවෙල කුමක්ද මේ සියල්ල මේ තුල ගොනුගත වෙලා තිබුණේ ඒ සම්බන්ධයෙන් යෝජනා ඇති වෙලා තිබෙනවා සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක සැලැස්මක් යෝජනා වෙලා තිබෙනවා මේ කාලය වෙනකොට බියංක මේ ප්‍රශ්නවලට පැහැදිලි විසඳුම් ලබා දිය යුතුයි කියලා සහ ඒ වෙනුවෙන් නිරන්තරයෙන් මේ අපි මේකට කියනවා මේ සොයා බැලීම් කරනවා ඒ කියන්නේ මේ පසු විපර්මක් තියෙනවා ඒ නිසා මේ සියල්ලත් ඉතාමත්ම වැදගත් වෙනවා මොකද යෝජනා එහෙම නැත්නම් වැඩපිළිවෙල නිර්මාණය වුවත් ප්‍රමණක් මදි නමුත් තරුණයන් බලාපොරොත්තු වෙනවා පසු විමරණ කොපමණ ප්‍රමාණයකට තරුණයා ඉදිරියට ඇවිල්ලාද කියලා ඉතින් මේ සියල්ල මේ තුල සාකච්ඡා වෙනවා ඔබට ඇත්තට මේ ජාතික තරුණ ප්‍රතිපත්තිය මේ වෙනකොටත් www.srilankayouth.lk කියන වෙබ් අඩවියෙන් එහෙම නැත්නම් srilankayouthpolice.lk කියන වෙබ් අඩවියෙන් ඔබට ලබා ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම රයිට් මහත්මයා දැන් මේ ජාතික තරුණ ප්‍රතිපත්තිය හරහා ඔබතුමා හිතනවාද ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන්ම මේ තරුණ්‍ය ආවරණය වෙනවා කියලා හැමෝම නියෝජනයක් වෙයිද මෙතුලින්? අපේ සුභවාදීව හිතනවා අපේ රටේ මිලියන 5.6ක් වන තරුණ්‍ය මේ තුල නියෝජනය වෙනවා කියලා. හැබැයි ඒ තුල කියන්නේ නැහැ අපේ රටේ තරුණ ප්‍රශ්න සියල්ලටම මේක අර කෝකරත් තෛලයක් කියලා. ජාතික තරුණ ප්‍රතිපත්තිය දැන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ රටේ තරුණයාට ප්‍රශ්නයක් ඇති වෙන විදිහක් නැහැ. එවැනි මතයක් අපි ගෙනෙනවා නොවේ. නමුත් මම කියන්නේ බියංක මේ සම්බන්ධයෙන් අපේ රටේ තරුණ්‍ය විශේෂයෙන් වැඩිහිටියන් සහ මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිස් පමණක් නොවේ. මේ රටේ තරුණ්‍ය මේ සම්බන්ධයෙන් සවිඥානික විය යුතුයි. තරුණයාට තිබෙන අයිතිවාසිකම් ගැන පමණක් නොවේ. තරුණයාට වගකීමුත් තිබෙනවා. මොකද බියංක ලෝකයේ විශේෂයෙන්ම යුද්ධයක් අවසන් වෙලා සංවර්ධන වුණු රටවල් දිහා බැලුවොත් දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ ඇමරිකාව ගැන කතා කරන්න පුළුවන් ඉතාලිය ගැන කතා කරන්න පුළුවන් කොරියානු යුද්ධෙන් පස්සේ මේ දකුණු කොරියාව කොහොමද ඉදිරියට ආවේ කියලා කතා කරන්නට පුළුවන් ජපානය දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ කොහොමද දියුණුනේ කියලා මේ සියලුම රටවල් දියුණුවට පත්වෙන්නේ ඒ කාලවල වල තියෙන මේ තරුණ පරම්පරාව ඉදිරියට ගෙනීම තුලින් සහ ඔවුන්ට තිබෙන අයිතිවාසිකම් වලට සමාන්තරව වගකීම් ලබා දීම තුලින් මොකද තරුණයා අවබෝධ කරගත යුතුයි
අයිතිවාසිකම් ගැන කතා කිරීමට සම්පූර්ණ අයිතිවාසිකම් තිබෙන. මොකද මේ ලියවිල්ලත් නිර්මාණය වෙන්නේ තරුණයාගේ මූලික අයිතිවාසිකම් අඩිතාලම් කරලා. නමුත් විශාල වගකීමක් තිබෙනවා තරුණයාට මේ රට ගොඩනංවන සටනේදී ගාමක බලවේගය වීමට විභව ශක්තිය ලබා දෙන මූලික බලය වෙන්නේ තරුණයා කියන වගකීමත් තරුණයාට ලබා දිය යුතු වෙනවා. හරි හරි ලයිත් මහත්මයා, අපේ කාල වේල අවසන් සතාවදීවල් කතා බහ කරන්න ඉඩ හසර නැහැ. මම හිතන්නේ බොහොම පැහැදිලි වෙන්න ඇති ඔබට මේ පළමුවට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන ජාතික දන ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියන කාරණාව ගැන ඉතාම පැහැදිලි විස්තරයක් ඔබ දැන කියා ගන්නති කියලා අපි විශ්වාස කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ ගැන අපිව දැනුවත් කරන්න මෙහි පැමිණියට නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහත්මයාට, සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රී ලංකා යුත්, බොහොමත්ම ස්තුතියි.